ஐபோவன் சிலான் ஃபோட்டோகிராஃபி அவார்ட்ஸ் மேகன கதாக்கரான் இன்னே அதை மாத்தக்க எகத்து வேலா இன்னைக்கேனா ஹீஸ் அ லெஜண்ட் ලංකාවේ මේ වගේ කට්ටිය ගොඩක් අපිට හම් වෙන්නේ නැහැ. එයාගේ ටැලන්ට් එක ලංකාවේ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනලිත් අද වෙනකන් සෙලිබ්‍රේට් කරන්න පර්සනැලිටි කෙනෙක්. I'm happy to have the one and only Henry Rajakaruna. අයිබෝවන් සර්. ඉස්ලාම කියන්න ඕනේ ඔයා ඒ කාලේ ඉඳන්ම ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක් ෆොටෝග්‍රාෆි එකේ. මම ස්කූලේ යන කාලේ මට හම් වෙච්ච පොකට් මනි එකතු කරලා මේ රුපියල් 19කට කැමරාවක් ගත්තා. බොක්ස් කැමරා ඒ කාලේ තිබුණේ. ඒ කියන්නේ බොක්ස් කැමරා කියන්නේ වෙන කැමරාවක් තිබුණා. අඩුම තත්ත්වයේ බොක්ස් කැමරා 19ට හරියේ ඔය මේ ඒ කියන්නේ ඒ කාලේ 19 කියන්නේ දැන් බට් නව වැඩි ඊටවල මේ 19කට අරගත්තා. අරගෙන ස්කෝලේ යන ස්කෝලේ තිබිච්ච පොඩි පොඩි දේවල් උත්සව ස්පෝර්ට්ස් මේට්ස් වගේ දේවල් පින්තූර ගත්තා. ඒක ඒ කියන්නේ මට ෆොටෝග්‍රැෆි වලට ගන්නන්ද හෝ මගේ යාළුවේ කරේ ඥාතියෙක්ගේ හරි ෆොටෝග්‍රැෆි සම්බන්ධයක් තිබුණ නැහැ කිසි කෙනෙක්. වඩු ගානේ කැමරාවක්වත් පාවිච්චි කරපු බවක් මට මතක නැහැ මගේ ගුරුවරු හෝ කිසි කෙනෙක්. ඉතින් නමුත් මේකට මට ආසාවක් ඇති වෙලා ඒකෙන් පින්තූර ගත්තා. ඉතින් ඒ ගන්න ඒවා මේ ලොකු ඇගෙයිම් එකට ලක්ුණෙත් නැහැ. මම ඔය ගන්නවා තියා ගන්නවා එහෙම තමයි ගියේ. ඔය අතරතුර මම මේ ඔකින් ගත්ත පින්තූරයක් මේ ලංකාවේ තිබුණ ඒ කාලේ එක්සිබිෂන් එකට දැම්මා. प्रदर्शन फोटोग्राफी වෙඩින් එකක් නම් ස්ටුඩියෝ එක ගන්නවා ඊට පස්සේ බැඩින්ම බැලුවොත් ඔච්චරයි ගත්තේ හැබැයි කල්චර් එක හිමින් හිමින් මාරු වුණා ඔය ඒ ඔක්කොම දැක්කා කියන්නේ ඔය ෆොටෝග්‍රැෆි කියන්නේ රෙකග්නිෂන් එක කියන්නේ ෆොටෝග්‍රැෆර්ට තිබු තැනක් මාරුනේ කොයි කාලෙද දැන් ඉස්සරහටම ස්ටුඩියෝ තමයි තිබුණේ දනු කිව්ව වගේ ස්ටුඩියෝස් තමයි තිබුණේ ඕන කෙනෙකුට පින්තූරයක් ගන්න අවශ්‍ය වුණොත් ස්ටුඩියෝ එකට යනවා තමයි ලාවට අර වෙඩින් එකකදී එහෙම නැත්නම් ෆැමිලි ෆොටෝග්‍රාෆර් එකක් ගන්න අරගෙන ස්ටුඩියෝ එකටම යන්න ඕනේ ස්ටුඩියෝ එකට යන්න ඕනේ එහෙම තමයි ගත්තේ. ඉතින් ඔහොම තිබි ඔක කාලයක් තිස්සේ පැවතුණා. ඔව් දැන් ඒ කාලේ ඒ ස්ටුඩියෝ වල ගත්තේ ෆොටෝග්‍රාෆර්ස්ලා ඇත්තටම ක්වොලිෆයිඩ් අය. මොන ඒ කියන්නේ විභාගරගෙන එහෙම නෙමෙයි. අත්දැකීමෙන් එක එක දැනුම ලබාගෙන ඒකෝ කාගේ හරි යටතේ ඉඳලා ඒ විදිහ හොඳ හොඳ ශිල්පී ගැන දැනුමක් තිබිච්ච අය. දැන් ඒ කාලේ ගත්ත පින්තූර තාමත් දකින්න තියෙනවනේ. තාම හොඳට තියෙනවා මුකුත් නොවි. ඉතින් එහෙම තමයි ඉස්සර පැවතුනේ මේ විශේෂයෙන්ම දැන් 1980 ගණන් වල තිබුණා මේක එක්සිබිෂන් එක සකුරා ලංකා කියලා. ඒ එක්සිබිෂන් එකෙන් උනේ මේ පින්තූර ෆොටෝග්‍රාෆර්ස්ලාගේ පින්තූර නෙවෙයි ඕන කෙනෙක්ගේ පින්තූර ප්‍රදර්ශනය වුණා ඒකේ. හරි. ඉතින් එතෙන්ින් හරි ඡායාරූප ශිල්පී බිල්ම ලොකු උනන්දුවක් ඇති වුණා හැමෝටම. කැමරා වැඩියෙන් මිලදී ගත්තා. ওই විදිහේ නම් දැන් උනන්දු හුඟක් වැඩි වුණා. උන ඔය විදිහට වැඩි වෙලා තමයි දැන් මේ ඔය විශේෂයෙන්ම දැන් වැඩි උනන්දුව තියෙන්නේ වයිල්ඩ් ලයිෆ් සහ වෙඩින්. ওই ෆොටෝග්‍රාෆර්ස්ලා වැඩියෙන් ඉන්නේ වෙඩින් ෆොටෝග්‍රාෆර්ස්ලායි වයිල්ඩ් ලයිෆ් අය තමයි වැඩියෙන් ඉන්නේ. ඉතින් දැන් ඒ විදිහට තමයි දිනුවට පත් උනේ. හැබැයි ওই කාලේ තිබ්බේ නැහැනේ ওই කැටගරීස්. දැන් අපිට දිනනවා වයිල්ඩ් ලයිෆ්, වෙඩින්, ඉවෙන්ට් එක එක කැටගරීස් වල ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නවා. ෆුඩ් ෆොටෝග්‍රාෆර්ස්ලා जर्नलिस्ट ඒ වෙඩේට එඩියන් වෙඩින් පින්තූර ගන්න තමයි කැමරාව ගන්නෙ. ඊට පස්සේ ඒක ගැන දැනගෙන ඒ කැමරාව උපකම් සම්ප්‍රා සෙටින්ග්ස් ගැන දැනගෙන ඒ සබ්ජෙක්ට් එකට බහිනවා. ඒ විදිහට තමයි ඉස්සර මේ ඡායාරූප ශිල්පී තිබුණේ බොහොම හැම දෙයක් ගැනම දැනුමක් ඉස්සෙල්ල ලබාගෙන Tamanට විශේෂ දෙයක් ස්ටුඩියෝ නම් ඒකට යනවා. ජර්නලිස්ට් කෙනෙක් නම් ඒ ජර්නලිසම් වලට යනවා. එහෙම දෙයක් තමයි ඉස්සර තිබුණේ. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. මේ වගේ එක්කෙනෙක් අපේ චාර්ජින් පැනල් එකේ ඉන්න එකම ලොකු දෙයක් අපිට හම්බ වෙන්නේ නොලෙජ් එකයි අනිත් එක ඒ කාලේ ඉඳන් අද වෙනකන් එවොලියුෂන් ඔෆ් ෆොටෝග්‍රැෆි එක
බලපු එක්කෙනෙක් දැකපු එක්කෙනෙක් ඔයා කියන්න ඔයා ජජ් පැනල් එකකින් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මම දැන් අතරම මේකමට කතා කරනකොට කතා ජජින් වලට කතා කරපු ගමන් අපි සාමාන්‍යයෙන් අහන දෙයක් තමයි කවුද අනිත් අය ඉන්නේ කියලා ඉතින් මොකද සමහර ලාවට ජජින් වලදී නොදන්න අය දැන් අපි හිතමු කම්පැනිස් වලින් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ගැන් ෆොටෝග්‍රැෆි ගැන දැනුමක් නැතුව එක්සිබිෂන් තියන අය ජජර්ස්ලා කියලා තෝරගන්න සමහර ලාවට මුසුදුසු අය ඉතින් ජජින් කියන එක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ පැනල් එකේ අනිත් අයටත් හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඉතින් ඒක හොඳ අනික මේක ලැබුණක තියෙන ජජස්ලත් හොඳ තිබුණා ඒක නිසා මම මේකට කැමති වුණා මේ එක්සිබිෂන් යන්ට එක මේක පරමාර්ථයත් හොඳ දෙයක් වුණේ මොකද සමස්ත ලංකා ඡායාරූප ප්‍රදර්ශනයක් විවිධාංශ දැන් මේක ඉන් තියෙනවා මේ ස්කූල් වෙනම පාසල් අංශයක් තියෙනවා ඉතින් ඒක හරි ලොකු දෙයක් මොකද අපිට දැන් ඉන්න ඡායාරූප ශිල්පීන් අතනනේ ඉන්නේ ඉතින් ඒකේ ඒ ශිෂ්‍යයින් අතරින් ඡායාරූප ශිල්පයේ තේරීම වගේම හොඳම ඉස්කෝලේට විශාල තෑග්ගක් දෙන විශාල මුදලක තෑග්ගක් ඒකත් හරි වටින දෙයක්. මොකද එතෙන්දී ඒ දැන් සමහර ඉස්කෝලවල ෆොටෝග්‍රැෆි ක්ලබ්ස් තියෙනවා කැමරාවක් නැහැ. ඒ කියන්නේ කැමරා ඉස්කෝලේට කැමරාවකුත් නැහැ ක්ලබ් එකකට කැමරාවකුත් නැහැ නිකන් ෆොටෝග්‍රැෆි ගැන කවුරු හරි උගන්වනවා මිසක් ඉතින් එහෙම නිසා ප්‍රැක්ටිකලි මොනවද අල්ලගන්න බෑ. මේ වගේම මුදල් තෑයි ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ මේකේ තියෙනවා මේ ප්‍රදර්ශනයේ මේ රසිකයින්ගේ ඡායාරූපයක් තෝරන එක. ඒ කියන්නේ most popular ෆොටෝග්‍රාෆි එක මොකද්ද කියන්නේ. ඉතින් ඒකත් හරි වැදගත්. මොකද මේ අපේ ෆොටෝග්‍රාෆි වලට රසිකයෝ හරි අඩුයි. දැන් වෙන අනිත් විෂය සාහිත්‍ය සංගීතය නාට්‍යය හැම දෙයක්ම බැලුවොත් ඕවට රසිකයෝ ඉන්නවා මේ පිටස්තර. දැන් අපේ ඉන්නේ ෆොටෝග්‍රාෆි එක්සිබිෂන් එකක් බලන්න ආවුත් බලන්න එන අය වැඩි දෙනෙක් ඉන්නේ මේ ෆොටෝග්‍රාෆි ඉගෙන ගන්න අයයි ෆොටෝග්‍රාෆර්ස්ලායි සීනියර් ෆොටෝග්‍රාෆර්ස්ලා ඉගෙන ගන්න ෆොටෝග්‍රාෆර්ස්ලා තරුණ අය ওই ටික තමයි ඉන්නේ. ඔයින් පිටයි බොහොම අඩුයි. ඉතින් අර අරකින් වෙන්නේ මේ ඡායාරූප ශිල්පී කියන එක රසිකයින් අතරට යනවා. එතකොට ඒක ලොකු මේ ශාස්ත්‍රයේ ලොකු සේවයක් එහෙම ඡායාරූපයක් තේරීම. ඒ පොපියුලර් අවෝඩ් එකේ වටිනාකම දැන් ජජස්ලා ගත්තොත් ඒගොල්ලෝ ටෙක්නිකලි ෆොටෝග්‍රාෆි සබ්ජෙක්ට් එකකින් තමයි ඔය පින්තූර එකක් චූස් කරන්නේ ෆයිනලිස් විදියට. හැබැයි ෆෑන්ස්ලා නැත්තම් ආටිස් ආර්ට් එක ඇප්‍රීෂিয়েට් කරන්න කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ ඒ ලස්සන බලනවා ඒගොල්ලට තේරෙන දේ බලනවා නැත්නම් ඒගොල්ලට ෆීල් වෙන දේ බලලා තමයි චූස් කරන්නේ. ඒක වෙන ටෝටල් ඩිෆරන්ට් අවුට්ලුක් එකක් ෆොටෝග්‍රාෆි එකට. පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ මොහොතේ මේ අවෝඩ් එකෙන් අපිට දිනන්න පුළුවන් දේවල් ගැන 106කට වැඩිය තෑගි තියෙනවා දිනන්න 92ක් විතර තියෙනවා අවෝඩ්ස් විතරක් දිනන්න. සෝ chances ගොඩක් තියෙනවා apply කරන්න කට්ටියට අනිවාර්යෙන් මේකේ apply වෙන්න chances තියෙනවා ඔයාලට තව තැනකට යන්න photography වලින් මේ වගේ experience knowledge ඔක්කොම තියෙන කට්ටියෙන් one on one conversation එකක් කරගන්න පුළුවන් දෙයක්ම ලොකු දෙයක්. මම තව එකක් අහන්න ඕනේ you are known for your slow shutter photography ඒක මේ අපි දැන් ගත්තොත් ඔය ෆෝන් එක මෙහෙම එල්ලුවොත් ඕක නිකන් මෙන්න දෙයක්. හැබැයි අපි පොඩ්ඩක් යමු ඒ කාලේ ඒක ටෙක්නොලොජි නැති කාලේ ඔයා ඒක හදාගත්තා ඔය නෙගටිව් හොදලා ගත්ත කාලේ කොහමද ඒක ඔයාට ඉන්ස්පයර් වුනේ කොහමද ඒක පටන් ගත්තේ? ඒක ඇත්තටම දැන් නර්තනය කියන එක අපිට හරි ප්‍රිය දෙයක් නේ හරි ලාලිත්‍යයක් තියෙන එකක් නේ ඒක. ඒක කැමරාවට ගත්තාම ඒක දැන් අපි දුම් සාමාන්‍ය විදිහට වැඩි ෂටර් ස්පීඩ් එකක් දාලා මොකද දැන් පොතේ තියෙන්නේ ෆාස්ට් මූවින් සබ්ජෙක්ට් එකකට ෂටර් ස්පීඩ් එක වැඩි කරන්න කියලා. ඒ විදිහ ගත්තාම ඒ විදිහ අර එක ස්ටිල් වෙනවා. ඒක ෆ්‍රීස් වෙනවා. ඒක අපිට දකින්න තියෙන අර ඒකේ තියෙන මේ රිද්ම් එක දකින්න නැහැ. දැන් ඩාන්ස් එක තියෙන රිද්ම් එක ඒක ෆ්‍රීස් කරලා ගත්තාම දකින්න නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණා මේක මේ ලස්සන මේවෙන් පේන්නේ නැහැ නේද කියලා. මට හිතුණා ටිකක් ස්ලෝ ෂටර් ස්පීඩ් එකක් දාලා පින්තූර අරගෙන බලන්න. මට හිතන්නේ ඒ පිළිබඳවත් අවුරුදු 25ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා තමයි මම ඒක පටන් ගත්තේ. ඉතින් පටන් ගත්තේ කියුරියෝසිටි එකකට. ඔය වගේ තියෙද කියලා බලන්න. නමුත් ඒක ඉතින් ලස්සන වුණා. ඒ වගේ මේක මම ඇත්තට මේ ඒක ගත්තේ මේ ගාමිණී සානායක ඇමතිතුමා මහවැලි ඇමති ඉන්න කාලේ තිබුණ මේ මහවැලි කලාපයගේ ෂෝ එකක්. නර්තන තිබු නර්තන සංගීතය අරෝමය ඒකෙදී තමයි මම ඒක පටන් ගත්තේ.
ඒකෙන් ඒක රසිකයොත් ඒකට කැමති. ඒ කියන්නේ අර නාට්‍යයේදී අපිට නර්තනයේදී අපිට දකින්න ලැබෙන්නේ නැති දෙයක් මේ පින්තූරේ පේන්න තියෙනවා. දැන් ඒ අර නර්තනයේ තිබුණ ලාලිත්‍යට වඩා වෙනස් දෙයක් මේකේ පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට හුඟක් කැමති වුණා. මම ඒක ඊට පස්සේ ක්‍රමානුකූලව දියුණු කරලා මේ තමයි ඔය දැන් මේ තත්ත්වයට ඇවිත් ඉන්නේ නර්තනයේ සම්බන්ධයෙන්. මම තව එකක් අහන්න ඕනේ මේ එක්සිබිෂන් එක ඔයා පින්තූරයක් හම්බ වෙනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකේ බලන්න ඕනේ කියලා. පින්තූරය ඉස්සෙල්ලම ක්වොලිටි එක තියෙන්න ඕනේ. හොඳ පින්තූරයක් නම් ක්වොලිටි එක ඉතා වැදගත් වෙනවා. මොකද දැන් ක්වොලිටි අතින් ඉතා හොඳ කැමරා උපකරණ ලෙන්සස් තියෙනවනේ දැන්. ඉතින් ඒක නිසා ඒවත් එක්කනේ තරංග පින්තූරයට එන ඒවත් එක්ක තමයි මේ තරංගේ තියෙන්නේ නේ. එහෙම පින්තූරක් තියෙන. ඒක නිසා ක්වොලිටි එක ඉතා වැදගත් වෙනවා. ඊළඟට මේක මොකද්ද කියවෙන්නේ කියන එක. මේක කියන්නේ ෆොටෝග්‍රැෆි කියන්නේ මේ සම්නිවේදන කතාව මොකක් හරි සම්නිවේදනයක් දක්වන එක. ඒකෙන් කියවෙන අදහස මොකද්ද කියන එක ප්‍රධාන වශයෙන් බලන්න. ඊට අමතරව මේක කොහොමද යා ඡායාරූප ශිල්පයක් දැක්කේ කොයි විදියටද? ඒ කියන්නේ කම්පොසිෂන් එක කොයි විදියටද සකස් වෙලා තියෙන්නේ? කොයි දැන් එක පින්තූරයක් අපිට කීප දෙනෙකුට කීප විදිහකට බලන්න පුළුවන්. නමුත් දැන් අපි අමුතු විදිහකට පින්තූරේ ගත්තොත් කාටවත් නොපෙනෙන විදිහකට පින්තූරේ ගත්තොත් තමයි ඒක රසිකයාට ඒක නැවතිලා බලන්නේ පින්තූරයක් දිහානේ. අන්න එහෙම එහෙම මොකද්ද ශිල්පියාගේ තියෙන මේ විශේෂය කියන එක ඡායාරූපයෙන් පෙන්වන්න දක්වන පෙන්වන්න අදහස් කරන දේ ගැන වැදගත්කමක් තියෙනවා. හරි. දැන් මම එකක් අහන්න ඕනේ මේ මේ ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් එක කොළඹට විතරක් නෙමෙයි කොළඹ ඇහැ දින තැනවලට විතරක් නෙමෙයි ලංකාව වටේම ඉන්න කට්ටියට අපි chance එක දෙනවා අනිවාර්යයෙන් මේකේ take part වෙන්න. north east south west කොයි හරි හිටියොත් අනිවාර්යෙන් එන්න. ඔයා යුද්ධ කාලේ හිටියා. යුද්ධ කාලේ අපිට ගොඩක් chance අඩු වුණා ජීවිතේ ගොඩක් දේවල් අපි ලංකාව වෙනුවෙන් කරන්න. දැන් යුද්ධ නැහැ. හැබැයි ලංකාවේ හොඳම දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔයා කියන්න මේක අපි north east ඔක්කොම තැනින් වලින් අහනවා එන්න කියලා. ඒකේ වටිනාකම ගැන පොඩ්ඩක්. ඒක ඉතා වැදගත් දෙයක්. මොකද යුද්ධ කාලේ දැන් මේ පැත්තට ඒ උතුරනේ දිර ප්‍රදේශවල අයම හිර වෙලා හිටියේ. ඒගොල්ලන්ට තමන්ගේ අදහස පින්තූරයක් ගන්න බෑ. පින්තූරයක් ගත්තත් ඒක ප්‍රසිද්ධ කරන්න බෑ. ওই විදිහ තත්ත්වෙක ඒගොල්ලෝ හිර වෙලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ඒක නිසා මේක ලොකු chance එකක් මේකත්. අර ඒගොල්ලන්ගේ තියෙන අර මෙතෙක් කාලේ අවුරුදු ගණනාවක් හිර කරගෙන තමන් හිටපු හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක හොඳ අවස්ථාවක්. අනිත් එක ඉතින් මේ පැත්තේ පරිසරය හුඟක් හොඳයි. හොඳ පින්තූර තියෙනවා. ලෑන්ඩ්ස්කේප්ස් පැත්ත බැලුවත් ඔය හැම අතින්ම. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ඒකට ඒ පැති අයටත් විවෘත වීම මේක. දැන් අපි අලුත් දේවල් අපි කරනවා හැමදාම. ෆෝන්ස් වල පින්තූර ගන්නවා. ෆොටෝෂොප් ගොඩාක් පාවිච්චි කරනවා. එක එක ෆිල්ටර්ස් දානවා. ඒ ගැන මොකද හිතන්නේ? මෙහෙමයි. ඇත්තරම පින්තූරයක් කියන්නේ හරි දැන් ෆොටෝෂොප් වලින් වෙනස් නොවුනොත් පින්තූරේ තියෙන වටිනාකම වැඩි. දැන් ඇත්තරම දැන් සමහර දැන් ෆොටෝග්‍රැෆි වල සමහර සෙක්ෂන්ස් වලට ෆොටෝෂොප් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ජර්නලිසම්, වයිල්ඩ් ලයිෆ් වගේ සෙක්ෂන්ස් කීපයක් තියෙනවා. ඒවට මේ ෆොටෝෂොප් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ බෑ කියන්නේ ඒකෙන් හොඳ අදහසක් අර ෆොටෝෂොප් පාවිච්චි නොකර හොඳ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ඒවයි. නැති වෙච්ච අලියොත් දානවා මෙතන. දානවා නෙමෙයි කරන්නේ. ඉතින් එහෙම නැතුව පින්තූරයක් ගන්න පුළුවන් කැමරාවෙන්ම නිවැරදි පින්තූරයක් ගන්න පුළුවන් නම් ඒක ඉතා හොඳයි. නමුත් නිර්මාණයේදී ක්‍රියේෂන් එකක් කරනකොට ෆොටෝෂොප් පාවිච්චි කිරීමේ වරදක් නැහැ. ඒක තමන්ගේ පින්තූර කීපයක් අරගෙන ඒ වයින් එකතු කරලා හරි එහෙම හොඳ පින්තූරයක් නිර්මාණය කිරීමේදී ෆොටෝෂොප් පාවිච්චි කිරීම කිසිම වරදක් නැහැ. පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් එකක 2 major photography societies have given their love and support towards this second a patronages they got the me award ceremony wenne meke ivara karanne issala man podi dak kiyannone yal mavattangal bavaniya inga irundam neenga kattayam inda award ku neenga apply panna venum enada ungalku or talent irunda inda recognition kattayam ungalku kidaikum ungalku naan solla vendiyathu inda award ceremony la vandu award ku vida இது கிடைக்கிற எக்ஸ்போஷர் ப்ரைஸஸ் இதெல்லாம் நீங்கள் எப்படியெல்லாம் வின் பண்ண பாருங்க 600,000 மேலான ப்ரைஸஸ் இருக்கு வின் பண்ணுறதுக்கு 92 அவார்ட்ஸ் கிட்ட இருக்கு கணக்க சான்சஸ் இருக்கு உங்களுக்கு வின் பண்ணுற கட்டாயம் கூட இன்க்ரீஸை அனுப்புங்க அதோட நமக்கு என்னோட பூமி சுத்தி ஒக்கும
ලස්සන දේවල් කිව්වා අපිට දන්නේ නැති දේවල් කිව්වා ඒක විතරක් නෙමේ ඒ පටන් ගත්ත කාලේ තිබ්බ වෙනස් විදියට අපි ෆොටෝග්‍රාෆ් ගත්තේ ඒ කාලේ අපිට මතකත් නැහැ ඔය නෙගටිව් එකක් දීලා පින්තූර ගත්ත දවසක් අපිට මතක නැහැ හැබැයි ඔයා ඒ ඒ ඒ එක්ස්පීරියන්ස් ඔක්කොමත් එක්ක මේ වගේ පැනල් එකේ ඉන්න එක අපිට ලොකු දෙයක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි